ගොඩක් ආදරෙන් එකතු වෙන දවසේ ආදරණීයම පැය දෙක හීන කැඳන ආදරේ අදත් පටන් ගන්න හදන්නේ. හීන කැඳන ආදරයට මෙවෙනකොට ලැබෙන ප්‍රතිචාර ගොඩක් වැඩි වෙලා තියෙනවා. හැමදාම හීන කැඳන ආදරෙත් එක්කින මගේ යාළුවන්ගෙන් තමයි ඒ විදිහ ප්‍රතිචාර මට ලැබෙන්නේ. ඒක නිසා මේ ලස්සන ආදර කතාව ගොඩක් දෙනෙක් අහනවා කියලා නම් දැන් අපි දන්නවා. අද කතාව පටන් ගන්න හදන්නේ මේ කතාව ඉවර වෙච්ච තැනින්. මෙවෙනකොට ටීෂර්ට් පොඩි සැකයක් ඇති වෙලා තියෙන්නේ ලිහිණි එක්ක අභිලාෂ් මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා. ඒක කෙලින්ම අභිලාෂ්ගෙන් අහන්න නැතුව ටීෂා ඒක උපේක්ෂාගෙනුයි ඩිලන්ගෙනුයි අහන්න තීරණය කරා. හැබැයි ටීෂර්ට් අවශ්‍ය උත්තරේ ඒ දෙන්නගෙන් ලැබුණෙත් නැහැ. කොමාරි මෙවෙනකොට ලිහිණි ඉන්නේ අද එයාගේ තුවාලෙට බෙහෙත් දාන්න යන බලාගෙන. බෙහෙත් දාන්න යන්න ලසන්ත එනව කියලා තිබුණා. ඒක ලසන්ත බලෙන්ම බාරගනිපු රාජකාරියක් වෙලා තිබ්බා. මෙවෙනකොට ලිහිණිට තුවාලේ වේදනාවත් එක්ක ක්ලාන්ත ගතියක් වගේ දැනිලා තිබුණා. ඒක නිසා ලිහිණි තනියම බෙහෙත් දාගන්න යන්නත් ටිකක් බයෙන් හිටියේ. ලසන්ත එනව කියපු නිසා වෙන කෙනෙක් එක්ක ගියොතින් ඒකත් තව ප්‍රශ්නයක් වෙනවා. එනිසා ලිහිණි ලසන්තට කතා කරා. දැන් කීපාරක් ගත්තද? හතර වෙද්දි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වේ. ඒ තාම නෑ. හෙලෝ. කවුද? කවුද මේ? ලසන්ත අයියේ ඔයා ඇවිද්ද ඉන්නේ. එන්න. කොහෙන්ද? මේ දැන් ඇඳ වෙලා. ඔය ගෙදරේ. තේරුණා? ඔයා මට බෙහෙත් දාන්න යන්න එනවා කියලා පොරොන්දුනේ හින්දා මං ඔෆිස් එකනොත් කලින් ආවා. බෙහෙත් දාන්න? මම? මං ડોක්ටර් කෙනෙක්ද? බෙහෙත් දාන්න? ඈ තනියෙන් බෙහෙත් දාගෙන එන්න සුදුන්නේ කොහොමද? මම මේ තුවාලෙත් එක්ක කොච්චර අමාරුවෙන් දින්නේ. අම්මා එන්න හුවාම ලසන්ත අය බලෙම වගේ එයා එනවා කියලා ඉදිරිපත් වුණා. දැන් හොඳටම බීලා කතා කරගන්නවත් පණ නැහැ. කමක් නැහැ. මෙඩිකල් සෙන්ටර් එකේ ඉන්නේ කීප දෙනයි. ඒත් මට තනියම බෙහෙත් දාගන්න යන්න බයයි. ඊයේ බෙහෙත් දානකොට ෆේන්ට් වුණා. මොනවා කරන්නද? මං ගෙදර යනවා. මේ කායක ළඟට ඇවිත් බ්‍රේක් කරද්දි හැමදාම බය වෙනවා. ඇයි මේ මෙතන මොකද මේ බෙහෙත් දාගන්නද? නෑ සර්, මේ අඳුරන ලෙඩෙක් ඉන්නවා කියලා බලන්න ආවා. අඳුරන ලෙඩෙක්? බොරු කියන්න එපා ලිහිණි. මේ ඩොකියුමන්ට්ස් අඳුරන ලෙඩාගේ වෙන්නේ නැති නේද? මන්නං ආවේ මං අඳුරන ලෙඩෙක් මෙඩිකල් සෙන්ටර් එකේ තනියම ඉන්නවා දැකලා. සර් මං ලිහිණි, තවදුරටත් මං පිට කෙනෙක් නෙවෙයි. මං ඔයාගේ බොයෆ්‍රෙන්ඩ්. මේක මට කරදරයක් නෙවෙයි නම් ඔයාට ප්‍රශ්නයක් වෙන්න බෑ. යමු උතුරට. හීන කැඳන ආදරේ ලසන්ත නම කියලා කිව්වට ලසන්ත ආවේ නෑ. එයා හොඳටම බීලා හිටියේ. ලිහිණිගේ හොඳ වෙලාවට ලිහිණි මෙඩිකල් සෙන්ටර් එක ගාව ඉන්නව දැකලා එතෙන්ට අභිලාෂ් ආවා. අභිලාෂ් ලිහිණිව එක්කරගෙන ගිහිල්ලා එයාගේ තුවාලෙට බෙහෙත් දැම්මෙව්වා. මේ අතරේ අභිලාෂ්ණි ලිහිණි ඔෆිස් එකේ බුදුමැදුර ළඟදී කතා කර කර ඉන්නව ටීෂර්ට් දැක්කට පස්සේ ටීෂර්ට් එදෙන ගැන සැකයක් ඇති වෙලානේ තියෙන්නේ. දැන් ටීෂා අභිලාෂ් ගැන හොයනවා කලින්ටත් වඩා වැඩි. Let's go darling. මොකද මේ පුටුව අනිත් පැත්තට හරවගෙන සයිලන්ට් වෙලා ඉන්නේ? අපි
මෙයාගේ කපටිකම ඉන්නව වගේ පේන්න පුටුව හරවල තියෙන ගිහි බලම් කෝල් කරලා. එයා තවම කාපාක්කින් එලියට ගෙහිල තියන්න බෑ. මෙයා මොකද මේ සපත්තු සෙරප්පු විසි කර කර ළමයක් කොරහේ දාලා වගේ තුවන්නේ? ප්‍රමෝද්, ඔයා කාපාක්කික් පැත්තේ ඉඳලා දාවේ? ඔව්, ඒක නෙමෙයි මිස් ටීෂා, මේ ලිෆ්ට් එක පැත්තේ ඉඳලා දුවගෙන ආවේ මොකද හදිසියක්ද? නෑ, කාපාක්කිකේ අභිලාෂ්ගේ වෙහිකල් එක තිබුණද? තිබුණා, දැන් පැයකට විතර කලින්. මං ඇහුවෙත් දැන් තිබුණද කියලා. නෑ, දැන් විනාඩි 10කට විතර කලින් ඔය අභිලාෂ් එළියට ගියේ. මට හිතාගන්න පුළුවන් කොහෙද ගියේ කියලා. හැලෝ, කැබ් සර්විස්? ඊන කැන්දන ආදරේ. දවසේ ආදරණීය පෑදක හීන කැන්දන ආදරෙත් එකතු වෙලා ඉන්නේ. අභිලාෂ් ඔෆිස් එකේ නැති නිසා ටීෂාගේ සැකය තවත් වැඩි වුණා. ඊට පස්සේ අභිලාෂ් කොහෙද ගියේ කියලා හොයන්න හිතාගෙන තමයි ටීෂා එළියට ආවේ. මේ වෙනකොට ලිහිණි එයාගේ අතට බෙහෙත් දාගෙන අභිලාෂ් එක්ක වාහනේ යන ගමන් හිටියේ. රිදෙන්නේ නැහැ වගේ හිටියට හුඟක් රිදෙනවා නේද? ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ ලිහිනේ. ඔයාට මොනවා හරි වුණොත් මං මැරේ කියලා කියන්නේ නැහැ. ඒත් ජීවත් වෙන්න අමාරුයි. මම පුංචි පූස් පැටියෙක් වගේ මට හුරතල් වෙලා අහිංසක විදිහට මගේ පපුවට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගෙන ඉන්න ඔයාට විතරයි මං ආදරය කරන්නේ. ඔයාට විතරයි ලේනේ. මං දන්නවා සර්, අපිට කවදාවත් මේ එකතු වෙන්න බෑ කියලා තැන තැනත් මට මේ ආදරේ දාලා යන්න ලෝභත් අනේ නිසා. අපි අපිට ආදරේ නම් කවදාවත්ම කාටවත්ම මේ බැඳීම කඩලා දාන්න බෑ ලේනේ. කවදාවත් කඩලා දාන්න බෑ. අභිලාෂ්ගේ වෙහිකල් එක නේද තියෙන්නේ? ඩ්‍රයිවර්, ඔහු පොඩ්ඩක් නතර කරන්න. හරි නෝන. කායිකේ කවුද ඉන්නේ? ගර්ල් කෙනෙක්ද? ලිහිණිද? ටින්ටඩ් නිසා හරියට පේන්නේ නැහැ. කායික ස්ටාර්ට් කරා. ඩ්‍රයිවර්, අර යන බ්ලැක් කායික ෆලෝ කරන්න. හරියෝ. අභිලාෂ් එක්ක ලිහිණි හන්දියට යනකම් ගිහිල්ලා ඉතුරු ටික තනියම යන්න හිතුවා. මොකද මේ වෙනකොට ලසන්තත් නිදහස් වෙලා ඇවිල්ලානේ තියෙන්නේ. ඒ නිසා හදිස්සියේවත් ලසන්ත උමුණ ගැහුණොතින් වෙන්නේ ලොකු ප්‍රශ්නයක්. එහෙම හිතලා තමයි ලිහිණි තනියම යන තීරණය කරේ. කොමාරි ලිහිණි ගෙදරට යනකොට ගුණෙත් එක්ක හොඳටම බීපු ලසන්ත ගෙදර හිටියා. රාන්ත පුතේ,
මොකද උඹ ඔළුව ඇත ගාගෙන ඉන්නේ? මේ බලන ලෙන්නගේ මේ මං කොච්චර හොඳයිද බලන්න. බබ්බට වට මොනවද උනේ කියලාවත් මතක නැහැ. මේ අනේ රත්තරන් මට එන්න අමතක වෙච්ච එක විතරයි උනේ. පිටික දාගත්තද කොපෙන්න? ඔව් දාගත්තා. මම ආරෝගෝට උදේ මෙතන පාරම් බෑවනේ බෙහෙත් දාන්න යන්න එනවා කියලා. බෝතලේට යට වුණා මේක අමතක වුණා. මට කියන හැටි නියම මාමට මතක තිබ්බාගේ. මාමට මතක තිබෙන්නේ මට මතක තිබුණා නැතා කියලා. ඒකිට මං කරපු දුෂ්ටකම් වලට අපව එකි මං හොඳ එකෙක් කියලා මේ කපේ දිත්තන්නේ. හැබැයි පුතු උඹ ලකුණු ඕනම වෙලාවෙදි කප්පා ගත්තේ. ඒ හරි මේ මේ මම බුද්ධ මේ සීන බලන්න ඕමෙන්න. උඹ කොහෙද යන්නේ? මේ බුද්ධ මේ නංගේ ෂේප් කරගන්න යන්නේ. ඕවා බයන්න බා. ඩොන්ට් මේ උඹට කෙලින් හිටගෙන ඉන්න බැරුව කොහමද කෙල්ලේ ෂේප් කරගන්නේ? ඕම හිටපා. එපේ ලිලි නංගේ දුර අරින්න මට කතා කරන්න ඕනේ. සීන කැන්දන ආදරේ අභිලාෂ් කෙතරාවේ කිසිම දෙයක් සිද්ධ නොවෙච්ච කහන්ට ටීෂා හැමදේම දැක්ක කියලා එයා දැනගෙන හිටියේ නැහැ. අභිලාෂ් පරක්කු වෙලා ගෙදර ආපු නිසා ගෙට ගොඩ වෙනකොටම රමණිගෙන් බැනුම් අහන්නත් සිද්ධ වුණා. ආයි පැටියෝ. පැටි උඹ මොකද මේ ඇස් දෙක ලොකු කරගෙන බලන්නේ? මම පැටියෝ කිව්වේ මේ බ්‍රවුන්ට. මම ඇස් දෙක ලොකු කරගත්තේ ඒකට නෙමෙයි පුංචි මහත්තයා. පුංචි මහත්තයා ගිය ගමන මොකක් වුණත් ඒ ගමන ගැන ගෙදර කට්ටිය CCTV වලට ඉව වැටිලා. ඕ බලමුකෝ. චෝඩු පුතා. අම්මා ඔෆිස් ඇරණු ගමන්ම ටීෂාවත් අමතක කරලා යන්න තරම් මොකක්ද ඔයාට තිබුණු හදිසි ගමන? ඇයි මෙයාව එක්කගෙන එන්න ඕන එකත් මේ මගේ ඩියුටි එකේ කොටසත්? චෝඩු පුතා ආන්ටි ආන්ටි ඇතුළට යන්න, මම මෙයා එක්ක විසඳගන්න. ඇයි මොනවද විසඳගන්න තියෙන්නේ? අනේ මේ ටීෂා වැඩක් බලාගන්නවද? මං එහෙ කර කර හිටපු හැමදේම දාලාවෙ වැඩක් බලාගෙන යන්න නෙවෙයි අපි. මොකක්ද ඔයාගේ ලිහිණිගේ අතර තියෙන සම්බන්ධය? අපි tell me just now. ඒක මං ඔයාට කියන්න ඕනේද? එහෙනම් අපි ඔයාට ලිහිණි එක්ක කිසිම සම්බන්ධයක් නැති වෙන තැනට එනකල් මේ ටීෂා අද පටන් ගන්න මිෂන් එක ඉස්සරහට අරගෙන යනවා. Yes I will. සීන කැන්දන ආදරේ ලසන්තට මෙවෙනකොට ටිකක් පියවිසියේ ඇවිල්ලා තියෙන්නේ. එයාට දැන් ඕනේ ලිහිණිගෙන් සමාව ගන්න එයාගෙන් වෙච්ච වැරැද්දට. එයාතරේ එයා දියුණු වෙන්න ඉදිරියේ හිතාගෙන ඉන්න ප්ලෑන් ගැන, කරන්න හිතන් ඉන්න දේවල් ගැන, මේ දේවල් ගැන ලිහිණිට පැහැදිලි කරන ගමන් හිටියේ. අය බොන්න
අර පේන ඉර හෙට බස්නාහිරින් බැහැලා යන්නේ කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්. ඒත් ඔයා බොන්නේ කියන බොරුව නම් විශ්වාස කරන්න බෑ. එහෙනම් අර විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියන්නේ කියන්නද? ම හෙට අලුත්ම අලුත් බහුදිනයක් ගන්නවා. බහුදින ධීවරයට මං ලොකුම බලලා බලන්නේ මං එකට දාවන මොකද? ඇයි ඒ නම දැම්මේ? ඒ නම බෝට්ටුවට දැම්මහම මාළු ළඟට එනවද? ඇයි ඇයි මගේ සතුට වීලෝකට ගන්න? තම සතේකට මායන්න කරන්නේ? හිතලා හැම කරා නෙවෙයි. අනේ දුක හිතුණා නම් සොරියා. මං ඔයා වගේ අනිත් අයගේ සතුට හැඟීම් එක්ක සෙල්ලම් කරන කෙනෙක් නෙවෙයිනේ. මේකව කොච්චර ෂේප් කරන්න දුව ඇපව මුලටමයි. අක්කේ අක්කේ කෝල් එක සර්ගෙන් වෙන්නේ නැති ඒකයි පොඩි අර විදිහට කතා කරන්නේ. මේ අටෝය කෝල් එකක් ඇති සර්ට මොනවා හරි කරන්න ආන්ස කරනවාද නැත්ද? සීන කැන්දන ආදරේ හීනයක් ඔබේ හැබෑවක් කරගන්න පෙරම්පුරණ ආදරයක් හීන කැන්දන ආදරය කියන්නේ. මෙවෙනකොට අභිලාෂ් ලීනීට කෝල්ස් කීපයක්ම ගත්තා. හැබැයි එක කෝල් එකටවත් ලීනිගෙන් ආන්සර් එකක් නෑ. මොකද ලසන්ත ඉන්න නිසා ලිහිනි ෆෝන් එක ආන්සර් කරෙන්නේ නෑ. හදිසියවත් දැනගත්තොත් කතා කරන්නේ අභිලාෂ් කියලා තවත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා කියලා ලිහිනි දැනගෙන හිටියා. ඒත් ලිහිනි නිදාගන්න ගිහිල්ලා රැවෙල ආයෙමත් අභිලාෂ්ට කෝල් එකක් ගත්තා. හැබැයි ඒ වෙනකොට අභිලාෂ්ට නිින්ද ගිහින් තිබුණා. අභිටද දොරවහන්න අමතක වෙලා නිින්ද ගිහින්. මයි ක්‍රේසි බෝයි, you are very handsome. මොනා වුණත් ෆෝන් එකට ඇහැරෙනවනේ, ඉක්මනට සයිලන්ට් කරන්න ඕනේ. ලිහිනි, ඔයා මට මන් 90% ෂුවර් කරපු දේ 100% ෂුවර් කරන්න කියනවා. ලිහිනි ඔහොම ඉන්නකො විනාඩියක්. මං රෝම එකෙන් එළියට යනකල් ඒකයි කතා කළේ නැත්තේ. සර්ගෙන් ගොඩක් මිස් කෝල්ස් තිබුණා. සෝරි සර්, ආන්ස කරන්න බැරි වුණ එකට. අනේ ලව් ඩයලොග්ස්. ලිහිනි, ඔයා මෙතන හිටියනම් මේ වෙද්දි ඔයා මගෙන් ගුටි කාලා. සර් තරහින්ද? එක්කො නින්ද ගිහින් ඇති. වැරදිලා ඩයල් වෙන්න ඇති. නිදාගෙන හිටියත් නිදාගෙන වගේ හිටියත් සට බුදු සරණයි. ඔයාලා දෙන්නගේ රිලේෂන්ෂිප් එකටත් දෙයියන්ගෙම පිහිටයි කියලා තමා කියන්න වෙන්නේ. දිය බලමු මිස් කෝල්ස් මැසේජස්. මෙයා දාලා තියෙන පැටර්න් එක හිතා ගන්න බෑ. කමක් නෑ, මං දන්නවා මේ ෆෝන් එක ෆුල් වෙන්න තියෙන්නේ ඒ මැසේජස් කෝල්ස් විතරයි කියලා. අපි 100% ෂුවර් ඔයාට ලිහිනිව නම් මැරි කරන්න ලැබෙන්නේ නැහැ.
හීන කැන්දන ආදරේ ආදරණී කතාවේ අද කතාවේ අන්තිම කොටස අහන්න තියෙන්නේ. ඊය රෑ ටීෂ කරපු කිසිම දෙයක් මේ වෙනකොට අභිලාෂ් දන්නේ නැහැ. අභිලාෂ්ට මහන්සියරත් එක්ක හොඳටම නිින්ද ගිහින් තිබුණේ. ඒත් උදේම නැගිටපු හැටිය අභිලාෂ් ආයමත් ලිහිණිට කෝල් එකක් ගත්තා. මොකද ඊය රෑ එයාගෙන් තිබ්බ මිස් කෝල් දැකලා. ලිහිණි, good morning. Good morning, sir. මගේ කම්මැලි කෙල්ලගෙන් මං සමාව ඉල්ලනවා මුලින්ම. ඇයි? ඒ රෑම වැරද්දක් කළානේ. කෝල් සාන්ස කරලා කතා කරන්න නැතුව හිටපු එකද? මං දන්නවා. ඒ මං කෝල් සාන්ස කරපු නැති නිසා ටිකක් තරහෙන් හිටපු නිසානේ නේද? මේ කෝල් සාන්ස කරලා මේ කතා කරන්න නැතුව හිටියා? එහෙනම් ඒ නිදිමතේ වෙන්නේ නැති. මං ආයෙ ගන්නකොට සර් කට් කරලා මැසේජ් එකක් එවලා තිබුණේ මම නිදි කියලා. ෂුවද? ඔව්, හරියටම 12:42ට. ලෙහෙනි, ඒ කෝල් සාන්ස කරේවත් මැසේජ් එක එවුවත් මං නෙවෙයි. සර් නෙවෙයි? සර්ගේ ෆෝන් එකෙන් සර් නොදැන මැසේජ් එවන්න කෝල් සාන්ස කරන්න වෙන කවුද ඉන්නේ? ටීෂා. තියනේ, ඒ කියන්නේ ටීෂා හැමදේම දැනගෙන. බය වෙන්න එපා ලෙහෙනි, එයා ඉක්මනින් දැනගත්ත තරමට මේ හැමදේම විසඳෙන දවස ඉක්මන් වෙනවා.